අයිබෝවන් ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කේනයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම තාරිකා මිහිරංගනී ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ප්‍රදේශ රැසකට හිට තද වැසි CID-යට අධිකරණයෙන් පැසසුම් සානාව කඳපුරේ පිපිරීමෙන් හානි වූ වාහන සඳහාත් වන්දි මධ්‍යම කඳුකර ඇතුළු ප්‍රදේශ කීපයකට හෙට දිනේදී තද වැසි අපේක්ෂා කරන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා එමෙන්ම දිවින වටා පවත්නා තද සුළං තත්වයේද හෙට දිනේත් අපේක්ෂා කරනවා සුළඟේ වේගයේ වැඩිවීම සහ වැසි තත්ත්වය කොහොමද තව දවසක් උතර තියෙන සුළඟේ වේගය ක්‍රමයෙන් තමයි අඩු වෙන එක පාට අඩු වෙන්නේ නැහැ විශේෂයෙන්ම මධ්‍යම කඳුකර ප්‍රදේශවල තද වැසි තත්ත්වය හිට දවසෙත් බලාපොරොත්තු වෙන්න පුළුවන් සාමාන්‍ය මධ්‍යම සබරගමු වගේ පළාත්වල ගාල්ල මාතර කළුතර වගේ ඩිස්ත්‍රික් වල සාමාන්‍යයෙන් මිලිමීටර 50-75 වගේ වැසි ඇතිවීම ඉඩකඩ තියෙන තවදුරටත් මේ තත්ත්වයේ පැසිෆික් සාගරයේ තියෙන සුළු සුළං වලට අධීක වෙන සුළං ප්‍රවාහයෙන් තමයි මේ තත්ත්වය ඇති වුනේ පස්කන්දක් කඩා වැටීමේ හේතුවෙන් කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයෙන් අවහිර වී තිබුණා. මේ වන විට එම ස්ථානයේ මාර්ගයට වැටී තිබූ පස්කඳු තරමක් ඉවත් කර ඇති අතර ගමනාගමන කටයුතු සඳහා එක් මන්තීරුවක් විවෘත කෙරුණා. පාසල් සිසුන් සඳහා පාවහන් මිලදී ගැනීම පිණිස තිළිණපත් ලබා දීමේ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ සමග තවත් කැබිනට් තීරණ කිහිපයක තොරතුරු දැන්. දුෂ්කර අතිදුෂ්කර සහ හුදකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබා දීමේ වැඩසටහනක් පසුගිය වසරේදී ක්‍රියාත්මක කෙරුණා. මෙතුලින් තමන්ට කැමති පාවහන් යුවලක් මිලදී ගැනීමේ අවස්ථාව සිසුන්ට උදා වුණා. මෙහි සාර්ථකත්වය මත ඉදිරියේදීද වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. සාලාව යුද හමුදා කඳවුරේ අවිගබඩාව පුපුරා යාමෙන් හානි වූ වාහන සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කළා. මෙහිදී හානි වූ නිවාස ව්‍යාපාරික ස්ථාන සහ සෙසු දේපල සඳහා මෙවන විටත් වන්දි ගෙවීමට කටයුතු කර තිබෙනවා. දේශපාලන පලිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහ හානි වූ දේපල වෙනුවෙන් වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. වන්දි කමිටුවක නිර්දේශ පරිදි අදාළ වන්දි ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම හා එම වන්දි ලබන වසර තුලදී ගෙවීම පිණිසවන යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් ද්විත්ව බදුකරණය හා බදු මගහැරීම වැළැක්වීමට අදාළ ගිවිසුමකට එළඹීම රජයේ අරමුණයි. පොලි රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභයන ශේෂ්ත්‍ර ආවරණය වන පරිදි එම ගිවිසුමට එළඹෙනු ඇති. උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය 2018-2024 කාලය තුළ ක්‍රියාත්මක කෙරෙනවා. ධීවර වරාය නැංගුරම් පොළ සහ තොටුපොළ ඉදිකිරීම හා සංවර්ධනය කිරීම, ජලජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන අදියර තුන යටතේ එය ක්‍රියාත්මකයි. මේ සඳහා ඇමරිකා ඩොලර් මිලියන 174ක මුල්‍ය සහයක් ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. එහි ශ්‍රී ලංකා රජයේ දායකත්වයේ ලෙස ඇමරිකා ඩොලර් මිලියන 27.22කට සමාන මුදලක් වෙන්කරවා ගැනීම සඳහා වූ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩපිළිවෙළ යටතේ සංවර්ධන ව්‍යාපෘති සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. එක් මැතිවරණ කොට්ටහසයකට රුපියල් මිලියන 200 බැගින් මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටහස 7 සඳහා රුපියල් මිලියන 1400ක මුල්‍ය ප්‍රතිපාදන රජය මගින් වෙන් කර තිබෙනවා. මේ අනුව ග්‍රාම නිලධාරී වසම් 650ක් කේන්ද්‍ර කර ගනිමින් කුඩා වැව් ප්‍රතිසංස්කරණය මෙන්ම සෑම ගමකම හරිත උද්‍යානය බැගින් පිහිටු වීමට නියමිතයි. ග්‍රාමීය ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල සංවර්ධනය කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් ජනතා අදහස් ලබා ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා. මේ අතර ගම්පෙරළිය ජාතික සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් 157ක වියදමින් පඬුවස් නුවර, කඩවල ගෙදර, නුගවල යන ප්‍රදේශවලට පානීය ජලය සැපයීම සඳහා වන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. අමාත්‍ය SB නාවින්න මහතා අතින් ආරම්භ කෙරෙනු මෙම ව්‍යාපෘතිය තුළින් පවුල් දහස් ගණනකට සෙත සැලසෙනවා.
එද පහුගිය අවුරුදු 10 ඒ නායකතුමාලා සල්ලි දුන්නා නම් අපි ඉන්නවද මෙහාට ඒ ඔක්කොම දකුණට යනකොට අපි මෙතන ඉබ්බෝ වගේ බලා ඉන්න පුළුවන්කමක් නැහැ මේ පැත්තේ සල්ලි දුන්නා වැඩ කරන්න කිව්වා ලබන මාසේ අපේ හාමුදුරනේ අව ලක්ෂ 10,000 අලුත් ඉස්කෝලයක් හදන්නේ වාදිපුර අපි වරයි අපි අපිට මේ වතුර ප්‍රශ්නේ අපිට ගොඩාක් බලපාලා තිබුණා අවුරුදු දෙකකට මතර නියගයක් තිබුණා ඒ නියගෙන් ගොඩාක් පීඩාවට පත් වෙලා හිටියේ වචන වලින් කියලා නිම කරන්න බෑ මේ වැඩේ අපිට ගොඩාක් වටිනවා අපිට මේ ජල විපත ලබා දෙන සම්බන්ධයෙන් ගරු ජනාධිපතිතුමාට අගමැතිතුමාට ඒ වගේම බොහොම තිතනවා බීමට ජල ඇත්තෙම නෑ අපි සල්ලි වලට ගන්න හැමෝට මේ ප්‍රශ්නේ තියෙනවා ඉතින් මේ වගේ ව්‍යාපෘතියක් මේ අපිට ලබා දීම ගැන අපි ස්තුතිය පුද කරනවා ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉදිරි ගමන වෙනුවෙන් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. ඒ යටතේ සිදු කෙරෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීමද 75%ක් මේ වන විට අවසන් කර තිබෙනවා. මේ පිළිබඳ වාර්තාව ගෙනෙන්නේ දිනෝෂී දීරසිංහ. ලංකාවේ මාර්ග සිතියම වෙනස් කරමින් අලුතින් එකතු වන අධිවේගී මාර්ග පද්ධතිය ඉදිවෙන ආකාරය තමයි මේ ඔබ දකින්නේ. මම දැන් ඉන්නේ තුන්වන අදියර ආරම්භ වන අඟුණුකොළ පැලැස්ස වැටිය ස්ථානයේ. මේ ස්ථානයේ අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි තුන්වන අදියරට තවත් අන්තර් හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ඇතුළත්. මේ වන විටත් 70%කටත් වඩා ප්‍රමාණයක වැඩ කටයුතු තුන්වන අදියරේ අවසන් වන බව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ලංකාවට සුවිශේෂී ප්‍රතිලාභ ගෙනෙන කොළඹ මාතර හම්බන්තොට එකිනෙකට යා කරන මේ අධිවේගී මාර්ග පද්ධතිය අනාගතයේ අපේ රටට විශාල ප්‍රතිලාභ රැසක් ගෙන දෙන බවට නම් කිසිදු සැකයක් නැහැ. රටක දියුණුව මනින ප්‍රධාන ඒකකයක් වන මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට රජය ප්‍රමුඛ අවධානය යොමු කර තිබෙනවා. ඒ තුළින් කාලයක් මුදලක් ඉතිරි කරගනිමින් සංවර්ධනයේ අපේක්ෂිත ඉලක්ක කරා යාමට අවස්ථාව උදා වෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම කඩිනමින් ක්‍රියාත්මක වන්නේ වැටිය සිට සූරිය වැව දක්වායි. එහි දිග කිලෝමීටර 15ක් මෙම කොටසේ අන්තර් හුවමාරු මධ්‍යස්ථාන දෙකක් ඉදිකරනවා. තුන්වන අදියර සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 31.57ක්. ඉදිකිරීම කඩිනම් කිරීම සඳහා ජල විද්‍යාත්මක අධ්‍යනයකින් පසු අදියර 4ක් යටතේ එකවර වැඩ කටයුතු ආරම්භ කිරීමද විශේෂත්වයක්. දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර තුන වැටිය සිට සූර්යව දක්වා දි වෙනවා. මෙය කිලෝමීටර 15කින් සමන්විතයි. මේ අවස්ථාව වෙන විට අදියර තුනෙහි ප්‍රගතිය 75%ක් ඉක්මවලා තියෙනවා. මේ පාරවල් දෙකක්, ඒ කියන්නේ ඇඹිලිපිටිය, මොරකැටිය, කිරිබඟාරහර සූර්යව මාර්ගයත්, ඒ වගේම රන්න වැටිය මාර්ගයත් ප්‍රතිසංස්කරණය කරනු ලබනවා. මේ වෙන විට එහි වැඩ ආරම්භ කරලා තියෙන්නේ. එම මාර්ග දෙකේ ප්‍රතිසංස්කරණ කටයුතු අපි මේ වසර අවසන් වීමට පෙර නිම කරනු ලබනවා. මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අවස්ථාවක් වන්නේ සූර්ය වැව ආසන්නයේදී මහා මාර්ගය යටින් අධිවේගී මාර්ගය ඉදිකිරීමයි. භූමි තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ඉදිකිරීම සිදු කෙරෙනවා. ලබන වසරේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම අවසන් කිරීම සැලසුමයි. සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි රජය ක්‍රියාත්මක කරන සංවර්ධන සංග්‍රාමය මෙලෙස ක්‍රියාත්මක වීම තුළ සංවර්ධිත ශ්‍රී ලංකාවක් කරා යන ගමන හෙට දිනේ සැබෑවනු ඇති. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තීරීපත් වූ මන්ත්‍රීවරුන්ට හැකිනම් ස්වාධීන වී පෙන්වන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් අභියෝග එල්ලවනවා. මෙය ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය සංදර්ශනයක් බවයි දේශපාලන වාර්තා පෙන්වා දෙන්නේ.
විපක්ෂ නායක දුරය තමන්ට නොලැබීම මුල් කරගනිමින් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරනුවේ පාර්ලිමේන්තුවේ තමන් ස්වාධීන කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බවයි. එහෙත් එම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරිපත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂයෙන් ඉල්ලා අසූ විට මන්ත්‍රී දුරයද අහිමිවීම සත්‍ය තත්වයයි. මෙම මන්ත්‍රීවරුන් අතරින් වැඩි පිරිසක් අයත් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන බැවින් එම පක්ෂ ව්‍යවස්ථාවට අනුවද ඉල්ලා අසීම සිදුව හොත් ඔවුන්ගේ පක්ෂ සමාජිකත්වයමින්ම මන්ත්‍රී දුරයද අහිමිවීම වැළක්විය නොහැකි. මෙම යථාර්ථය දන්නා ඒකාබද්ධ විපක්ෂය රටට වෙනස් චිත්‍රයක් මවමින් ස්වාධීන වන බව යළි යළිත් ප්‍රකාශ කරනවා. මේ අනුව ඒකාබද්ධයේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් අයත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අභියෝග කරන්නේ හැකිනම් ස්වාධීන වී පෙන්වන ලෙසයි. මම හිතන්නේ නෑ ඔවුන් එවැනි තීරණයක් ගනී කියලා අවසාන මොහොතේත්. නමුත් කවර හෝ ආකාරයකින් තීරණයක් ගන්නවා නම් මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරස බව රැස්වෙලා මේ පිළිබඳ සාමූහික තීරණයක් ගන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉල්ලා අසුව හොත් ඔවුන් වෙනුවට වෙනත් පිරිසක් පාර්ලිමේන්තුවට පත් කළ හැකි. එයට බීවී සිටින ඒකාබද්ධ විපක්ෂය තවත් සංදර්ශනයක් ඉදිරිපත් කරමින් ස්වාධීන වීම පිළිබඳ තීරණයට කමිටුවක් පත් කර ඇති බව සඳහන් කරනවා. ස්වාධීන වෙනවා කියලා තීන්දුව තාම ගත්තේ නැහැ. ඒ සම්බන්ධව අධ්‍යයනය කරලා පැහැදිලි තීන්දුවක් ගන්න කමිටුවක් පත් කළා ජීඑල්පී සමිතුවයි මේ ප්‍රධානත්වයෙන්. ඒකපද විපක්ෂ නායකයන් අතුරෙන් වගේම බැහැරින් විශේෂ කමිටුවක් මණ්ඩලයක් පත් කරන ලබුවා. ඒ මණ්ඩලයේ වගකීම තමයි ඒ ගත යුතු පියවර සහ ගත යුතු කාලය පිළිබඳව අපට උපදෙස් දෙන්න අපි මෙහෙවන්න. විශේෂඥ දැනුම තියෙන නීති ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් කොමිටියකට ඒක දැම්මා ඉක්මනින්ම වාර්තාවක් දෙන්න කියලා අපිට තීරණයක් ගැනීමට පහසු වෙන. ඒ තීරණයට පෞද්ගලිකව අපි අකමැති වුණා කණ්ඩායම තීන්දුවක් ගත්තොත් ඒකට එකඟ වෙන්න. ස්වාධීන වන බවට ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කලින් ප්‍රකාශ කළද දැන් ඒ සඳහා කමිටුවක් පත්කිරීම දක්වා අපහත වැස තිබෙනවා. ඒ අනුව මෙය හුදෙක් මාධ්‍ය සම්දර්ශනයක් පමණක් බව තහවුරුයි. බෙතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. ඒකාබද්ධ විපක්ෂය මේ වෙනකොට විපක්ෂයේ නායකකම ඉල්ලනවා. එමත්ව මොකද කියන්නේ? ඒ කියන්නේ ඉතින් ඉල්ලලා දැන් එදා තීන්දුව දුන්නානේ. මම මොනවා කියන්නේ? කතා නායකද කිව්වනේ. එතනින් ඉවත් වුණොත් ඒගොල්ලන්ට විපක්ෂ නායක ධුරය එතකොට වෙනම පක්ෂයක් වශයෙන් ඉල්ලගත හැකි. හරි. ඒකම ඒගොල්ලන්ගේ മന്ത്രി ධුර ඔක්කොම අහෝසි වෙනවා. කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන අතුරුදන් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන නාවික හමුදාවේ හිටපු ලොතිනන් කොමදෝරු චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මොහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කළ ආකාරය අධිකරණයේ ඇගීමට ලක්වුණා. චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි දැන සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අධිඉදිරිපත් කිරීමේ අනතුරුවයි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ. මෙම සැකකරු පසුගිය 13 වනදා කොටුව ලොටස් පාරේදී අත්අඩංගුවටගත් බව සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා අධිකරණයේ හමුවේ කියා සිටියා. තමන් වෙනත් රාජකාරීකට ගොස් පැමිණෙමින් සිටියදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු හෙට්ටිආරච්චි බවට පිළිගත් බවද ස්ථානාධිපතිවරයා කියා සිටියා. ඔහු රැකියාව ලෙස ආරක්ෂකයෙකු හා උයන පිහන කටයුතු සිදු කරමින් දොම්පේ වත්තක සේවය කරමින් සිට ඇති බවත් එම නිවසේ තිබී තවත් හැඳුනුම්පතක් සහ ගමන් බලපත්‍රයක් සොයාගත් බවත් පොලිස් නිලධාරිවරයා ප්‍රකාශ කළා. සැකකරු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් මගින් මැලේසියාවට ගොස් ඇති බවද හෙළි කෙරුණා. යළිත් දිවයිනට පැමිණ පුවත්පත් දැන්වීමකට අනුවයි ඔහු වත්තේ රැකියාව සොයාගෙන ඇත්තේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ පුතෙකුද සිටි බව නිශාන්ත සිල්වා මහතා කියා සිටියා. සැකකරුගේ බිරිඳද එම වත්තට කිහිප වරක් ගොස් තිබෙනවා. සැකකරුට ව්‍යාජ ගමන් බලපත්‍ර, හැඳුනුම්පත්, උපැන්න සහතික සහ වීසා ව්‍යාජ ලෙස ලබා ගැනීමට මුදල් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද නිශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා. සැකකරුට නාවික හමුදාවෙන් ලැබුණු බව කියන රුපියල් 105ක් සම්බන්ධයෙන්ද විමර්ශනය කරන බව කී පොලිස් නිලධාරියා එම විමර්ශනවල ප්‍රගතිය ඉදිරි දින අධිකරණයට දැනුම් දෙන බවද ප්‍රකාශ කළා. ඔහු නාවික හමුදාවේ සේවය කළ සමයේ ඔහු යටතේ සිටි තවත් අන්වර්ත නාමයන්ගෙන් පෙනී සිටි කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවද මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා. එම නිලධාරීන් පිළිබඳ නාවික හමුදාවෙන් විමසා සිටි අවස්ථාවේදී ඒ සම්බන්ධ ලේඛන දිරාපත් වූ බවට දැනුම් දී ඇති බවද ප්‍රකාශ කෙරුණා. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පවසා ඇත්තේ තමන් වරායයට යොදවා ඇති ලොරි රථවලට අදාළ මුදල් ලබා ගැනීමට පැමිණ සිටි බවයි.
මැලේසියාවේ සිට දිවයිනට පැමිණැති සැකකරු අනුරාධපුරයේ සිටි බවට ප්‍රකාශ කළද දුරකථන කුළුණු වාර්තාවලට අනුව ඔහු ත්‍රිකුණාමලයේ ගන්සයිඩ් කඳවුරෙහි සිටි බවට සාක්ෂි ලැබී ඇති බවයි නිශාන්ත සිල්වා මහත්මයා ඔබේම ප්‍රියයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්නට අමතක නොකරන්න. තවදුරටත් සඳහන් කළේ මෙම කාලයේදී හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා හමු වූ බවට ලැබී ඇති සාක්ෂි සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවද නිශාන්ත සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නා. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතන සිද්ධීන් තම සේවාදායකයා නිදොස් කොට නිදහස් කිරීමෙන් පසු ලැබුණු හිඟ වැටුප් රුපියල් ලක්ෂ 4 මාර්ක මුදලක් ඔහුගේ ගිණුමට බැරවූ බවයි. රහස් පොලිසියට ඇති බිය නිසා සැකකරු සැඟව සිටිය බවත් LTTE ක්‍රියාකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ බුද්ධ්‍යංශ නිලධාරියෙකු බැවින් ඔහුට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණින් ඉල්ලා සිටියා. එහිදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ සැකකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙසයි. එසේම රහස් පොලිසියට බන්ධනාකාරයේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩ ලබා දෙන ලෙසද මහේස්ත්‍රාත්වරිය බන්ධනාකාර අධිකාරිවරයාට නියෝග කළා. සිංගප්පූරු ගිවිසුම හරහා බණ්ඩ රැසක් තීරුබදු වලින් නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා කර ඇති ප්‍රකාශය අසත්‍යක් බව පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම මහතා සඳහන් කරනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අදාළ වෙන පරිද්දෙන් භාණ්ඩ වර්ග 4000කට කිට්ටු ප්‍රමාණයක් තීරුබද්දෙන් නිදහස් කළා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා හොර රහසයි. පාර්ලිමේන්තුවට කියනවා මේ ගැසට් නිවේදනයේ මගින් භාණ්ඩ වර්ග 3000 ගානක තීරුබදු ඉවත් කළා කියලා. එතුමා ලයිස්තුවක් කියෙව්වා මෙන්න මේවා ඩියුටි නැතුව අපනයනය කරන්න අවස්ථාව දීලා තියෙනවා කියලා. විශේෂම කියනවා ලෝකෙත් එක්ක අපි මොන ගිවිසුම ගැහුවත් කොයි රටක් එක්ක කොයි ගිවිසුම ගැහුවත් මේ ගිවිසුමට රටේ තියෙන නීතිය බලපවත්වනවා. මේකේ තියෙනවා ඩියුටි ෆ්‍රී යවන්න පුළුවන් ලයිස්තුවකුයි යවන්න බැරි ලයිස්තුවකුයි. යවන්න පුළුවන් ලයිස්තුවට අපි පුළුවන් තරම් එකතු කරනවා රටේ නීතිය තුළ යවන්න බැරි අයිටම්. ඒ ලයිස්තුවේ තිබ්බට ඒව අපනයනය වෙන්නේ නැහැ. ඩියුටි තියෙන ලයිස්තුව තමයි ශක්තිමත් වෙන්නේ. මේ වගේ ආර්ථික උපක්‍රම මේ විශේෂඥයෝ මේ ගිවිසුම් හදද්දි කරනවා. මේවා බන්දුල ගුණවර්ධන මහත්තයා දන්නේ නැතිකමද එහෙම නැත්නම් දැනගෙන ජනතාව රවට්ටන් සම්දර්ශන කරනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේවල අඩුපාඩු මොනවද තියෙන්නේ කියලා පාර්ලිමේන්තුවේ එක දවසක්ම වාද විවාද කළා. අඩුපාඩු මොනවද තියෙනවා නම් තාම වුණත් ඒවා වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. බොරුවට මේගොල්ලෝ පාර්ලිමේන්තුවේ සජීවී කාලයක් තියෙන රූපවාහිනිය යන අන්නේ කාලය තුල මේගොල්ලෝ සම්දර්ශන පවත්වනවා ජනතාව නොමග අරින්න. මේ අතර සිංගප්පූරු ගිවිසුම යටතේ ගම්පහ කෑරගල ප්‍රදේශයට කසල ගෙනවිත් දමන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කර ඇති ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අවධාරණය කරනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ මෙරටට ගෙන්නන අපද්‍රව්‍ය ප්‍රථම වරට බැහැර කරන මධ්‍යස්ථානයේ පිහිටවන්නේ අපේ දිස්ත්‍රික්කයේ දොම්පේ කෑරගලද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ආයෝජන කලාපයේ ඉඩමක් තියෙනවා දොම්පේ ආසනයේ කෑරගල ප්‍රදේශයේ. ඒ ආයෝජන කලාපයේ මේ වෙනකොට කැබිනට් අනුමැතිය ලබා දීලා තියෙනවා. තා පැහැදිලිවම මෙම ඉඩම රජයත් පෞද්ගලික අංශයත් එකට එකතු වෙලා ක්‍රියාත්මක කරන දූ දරුවන්ට විශ්වවිද්‍යාල පහසුකම් ලබා ගන්න පුළුවන් ලාභ නොලබන ආයතනය තමයි පිටවන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේක ග්‍රීන් යුනිවර්සිටි එකක්. මේකේ මේ කුණු කෙන්න නෙමෙයි ඒකාබද්ධ විපක්ෂයේ බොරු කියනවා. නමුත් මෙහෙම බොරු නම් මම අහලා නැහැ කියනවා. කනගාටුවකටපත් වෙනවා මේ වගේ ප්‍රකාශ නිකුත් කිරීම. බාල දේශපාලන ක්‍රියාවලියේ යෙදෙන්න එපා. සතියක් ඇතුළත තම ගැටලුවලට විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට නැවතත් එළඹෙන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා. අධිකාරී ජනාධිපතිතුමාගේ ආරාධනාවකට අනුව එතුමා මුණ ගැහිලා සාකච්ඡා කළා. එතුමා අපගේ වැටුප් විෂමතාවයේ ගැටලුව විසඳන්න මැදිහත් වෙනවා කියන පොරොන්දුව මත අපි අකෘත්‍ය ක්‍රියාමාර්ගය අත්හිටෙව්වා. ඒ අනුව එතුමා අපිට හොඳටම විශ්වාසයි මේ සඳහා මැදිහත් වෙනවා කියලා. ආචාර්ය සරත්ංගම මැතුමත් අපිට දැනලා තියෙනවා මේ කාරණේ සතියක් ඇතුළත විසඳනවා කියලා. ඒ අනුව අපේ සියලු සංගම් අද එකතු වෙලා සාකච්ඡා කළ තීරණය කරා මේ සඳහා සතියක කාලයක් අපි ලබා දෙනවා. ඒ සතිය තුළ අපේ ගැටලුව විසඳුන නැත්නම් අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනිවාර්යයෙන්ම අවතීර්ණ වෙන්න සූදානමින් ඉන්නේ. මේ සම්බන්ධයෙන් අද කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා.
ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්ත කැබිනට් එක ඊට පස්සේ කැබිනට් එකට වාර්තා කරන්න එක ක්‍රමවේදය. ඒ ක්‍රමවේදයේ තමයි ප්‍රශ්න ඇති වුණේ. ඒ අනුව තමයි කිව්වේ මේ ක්‍රමවේදය ගෙනාවොත් රාජ්‍යංශයේ වෙනත් තියෙනවා සමාන්තර ශ්‍රේණින් ඒගොල්ලන්ටත් දෙන්න වෙනවා. ඒකෙන් තමයි මේ සියලු දේවල් බලලා මාස දෙකක් ඇතුළතදී කොමිසමක් පත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒරගන්නේ දැන් මාස දෙකක් යනවා නම් ওই කොමිසමෙන් තීන්දුව එන්න. එතකම් මේ දුම්රේ සේවකයෝ බලන් ඉඳීද? විශ්වාසන තමයි කොමිසම පත් කරලා තියෙන්නේ. ඒ වෙනතු මේ ප්‍රශ්නේ තව ටිකක් දුර ආරං. දැන් වැඩුප් කොමිසම වගේ කොමිසම් වල විද්‍යානෙත් මේ වගේ ප්‍රශ්න තියෙන ඒවා තමයි විෂමතාවයෙන් ඇති වෙන්නේ ඒවා. ඒතර 6 2006 චක්‍රලේඛය කියන එක වෙනස් වෙයිද? ඒක අයින් වෙලා යයිද? ওই කියන විදිහට කොමිසම ඒ 2006 6 චක්‍රලේඛයෙන් තමයි මේ බොහෝ ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. එකක් තමයි එක කොට්ටාසයක වැඩුප් වැඩි වෙනවා නම් ඒක දීලා තියෙන 1:4 අනුපාතයට වෙන්න ඕනේ අනිත් කට්ටියට. එතකොට එහෙම එකක් දුන්නාම එතකොට අනිත් ඔක්කොටම වැඩි කරන්න ඕන. එක කැටගරි එක වැඩි වැඩි කරන නම් මුළු රාජ්‍ය සේවයම වැඩි වැඩි කරන්න. ඉතින් ඒක හරිම අතාර්තිකයි. මේ දුම්රිය වර්ජන නිසා කොපමණ පාඩුවක් වුණාද ඔබතුමාලා ගණනය කරලා තියෙනවද? ඒක තවම ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නැහැ. හැබැයි මාධ්‍ය වලින් නම් එක එක ගණන් කියලා තියෙනවා. මිලියන 8 සිට මිලියන 20 දක්වා ගණන් එක එක පත්තරවල එක එක විදිහට තියෙනවා. දැන් ක්‍රීඩා පුවත්. මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් ලෝකයටම ආදර්ශයක් වී ඇති බව දේශීය හා ජාත්‍යන්තර වාර්තා පෙන්වා දෙනවා. ක්‍රිකට් තරගයක් අවසානයේ මෙරට ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගන පිරිසුදු කිරීම මෙසේ ඇගීමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් තරඟ නැරඹීම සඳහා ක්‍රීඩාංගන වෙත පැමිණීම ඉහළ යමින් පවතින බව ක්‍රිකට් වාර්තා පෙන්වා දෙනවා. සංචාරක දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවති පන්දුවාර 20-20 ක්‍රිකට් තරගයේ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් වැල නොකඩී පැමිණෙන අයුරු දක්නට ලැබුණා. එමෙන්ම එම තරගයේ අවසානයේදීද ප්‍රේක්ෂකයන් එක් වී ප්‍රේක්ෂකාගාර පිරිසිදු කළා. මෙම තරගයේ කඩුලු 3කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ පැවති තරගයේ කාසිය වාසය දිනා පළමු පන්දුවට පහර දුන් අතර ඔවුන් ලකුණු 98කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. පිළිතුරු ඉන්නම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දු වාර 16කදී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 99ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණේ වාර්තා කළා. ධනංජය ද සිල්වා තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි ලෝක කුසලානය සඳහා සූදානම් වන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා මාධ්‍ය හමුවකදී හෙළි කළා. අපිට තියෙනවා තරඟ සංචාර තුනක් එංගලන්තය, නවසීලන්තය සහ සවුත් අප්‍රිකාවල. ඒෂියා කප් එකේ අපි සමහර විට අපේ කණ්ඩායම වෙනස් වෙන්නට පුළුවන්. මොකද අපි ඒක ගහන කණ්ඩායමුත් ගහන තැන අනුව ටැක්ටිකලි කණ්ඩායම වෙනස් කරලා තීරීමක් කරන්නට පුළුවන්. නමුත් ලෝක කුසලානය ගැන අපිට අර මම කිව්ව තරඟාවලි වලට යනකොට ඔබලාට දැනගන්නට පුළුවන් වෙයි ටිකක් කොයි වගේ කණ්ඩායමක්ද අපි සැලසුම් කරන්න කියලා. දැන් ව්‍යාපාරික පුවත්. ආකිටෙක් 2019 වාර්ෂික වාස්තු විද්‍යා ප්‍රදර්ශනය ලබන වසරේ පෙබරවාරි 20 ආරම්භ වෙනවා. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දින 4ක් පුරා ප්‍රදර්ශනය පැවැත්වෙන බවයි ඒ පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණේ. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ ආයතන රැසක දායකත්වයෙන් ප්‍රදර්ශන කුඩි 318ක් ප්‍රදර්ශනයට ඇතුළත්. ගොවිසෙත සුපිරි වරම විශේෂ ලොතරැයිය වෙළඳපොළට නිකුත් කිරීම සහ ප්‍රථම ලොතරැයිපත් තොගය දිස්ත්‍රික් අලෙවි නියෝජිතයන් වෙත නිකුත් කිරීම සිදු කෙරුණා. සුපිරි ත්‍යාගවලට අමතරව සෙසු ත්‍යාග රැසක් මෙම ටිකට්පත් තුලින් ලබා දීමට නියමිතයි. මෙහි දිනුම් මැදීම සැප්තැම්බර් 28 සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නවතම ශාඛාව කටුගස්සොඩදී විවෘත කිරීම එහි සභාපති හේමක අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. රක්ෂණ සංස්ථාවේ 150 ශාඛාවයි මෙලෙස විවෘත කෙරුණේ. නව තාක්ෂණය මගින් පහසුකම් රැසක් ලබා දීමට හැකි පරිදි මෙම නව ශාඛාව පිහිටුවා තිබෙනවා. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගය බලාපොරොත්තු වන්න. අයිටෙන් ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk පාර්ශ්ව දෙකක් හෝ කිහිපයක් යම් කටයුත්තක් ගැන සම්මුතියකට එළඹීම ගිවිසුම් ගතවීමක් ලෙස හැඳින්විය හැකිය.
පාර්ශ්ව අතර තම තමන්ගේ අදහස්වල එකතුවක්. එහෙමත් නැත්නම් අන්‍යෝන්‍ය සහයෝගයෙන් අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මෙම ගිවිසුම් ගතවීම සිදුවෙයි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට ගිවිසුම 1815 උඩරට ගිවිසුමය. එය කෙනෙකුට රට පාවාදීමේ ගිවිසුමක් වන අතර තව කෙකුට රට බේරා ගැනීමේ ගිවිසුමකි. ගිවිසුමක වාසි අවාසි තිබිය හැකිය. එහිදී තමන්ගේ පාර්ශ්වීය වුවමනාවන් පමණක් මුදුන් පමුණුවාගත නොහැක. සියලු පාර්ශ්වවලට උපරිම වාසි සිදුවන සම්මුතියෙන් එය සිදුවිය යුතුය. වත්මන් ආණ්ඩුවද මේ දිනවල ගිවිසුමක් වෙනුවෙන් මහන්සි වෙමින් තිබේ. ඒ සිංගප්පූරු රාජ්‍යය සමග නිදහස් වෙළඳාම වෙනුවෙන් වන ගිවිසුමකි. සිංගප්පූරුව ජාත්‍යන්තර වෙළඳපොලේ දැවැන්තයකු වන අතර ඔවුන් හා වෙළඳ ගිවිසුමකට එළඹීමේදී මෙරට වඩාත් වාසිදායක කොන්දේසි සහිතව එය සිදුකිරීම රජයක වගකීම වෙයි. මස් රාත්තලම අපට ඉල්ලාගත නොහැකි වූවත් එහි කොටසක් හෝ ලබා ගැනීම වැදගත් වේ. වත්මන් රජය මෙම ගිවිසුමට එළඹෙන්නේ මෙරට ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යම් ප්‍රතිලාභයක් රටට අත්පත් කර දීම වෙනුවෙනි. එහි වාසි අවාසි ගැන සාකච්ඡාවට ගැනීම හොඳ දෙයකි. එහෙත් එය සාධනීය සංවාදයක් විය යුතුය. එහෙත් මේ දිනවල සංවාදයට සම්බන්ධ වී සිටින රාජපක්ෂවරුන්ගේ රඟපෑම ගැන යමක් කිව යුතුව තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසන්නේ යහපාලන ආණ්ඩුවේ නිදහස් වෙළඳ ගිවිසුම් රටට හිතකර විය යුතු බවය. ඒ කතාවේ විවාදයක් නැත. නමුත් විහිළුව වන්නේ මහින්ද රාජපක්ෂ විසින් මේ කතන්දර කියන විටය. රාජපක්ෂ යුගයේදී ගිවිසුම් ගැහුවේ රටට හිතකර ප්‍රතිපත්තිය අනුව පිහිටා නොවේ. එහි කැතම උදාහරණය ගාලු මුවදොර යුද හමුදා මූලස්ථානයේ පිහිටි කොළඹ වටිනාම ඉඩම සින්නක්කරයටම චීන සමාගමකට විකුණා දැමීමයි. එදා රටේ නීති රීති හෝ නොසලකා මේ තීන්දුව ගන්නා විට රටට හිතකර ප්‍රතිඵලය ගැන මහින්ද රාජපක්ෂ කල්පනා කළේ නැත. කොළඹ වරාය නගරයේ කොටසක් චීනයට සින්නක්කරයටම දෙන විට රටට හිතකර වනවා දැයි ඔහු කල්පනා කළේ නැත. අසාර්ථක දූෂිත ව්‍යාපෘතියක් වූ හම්බන්තොට වරාය ඉදිකිරීමට චීන සමාගමක් හා ගිවිසුම් ගතවීමේදී රටට හිතකරද යන්න ගැන ඔහු කල්පනා කළේ නැත. රාජපක්ෂලා කල්පනා කළේ තමන්ගේ බඩගෝස්තරයට හිතකරවනවාද යන්න පමණය. පසුගියදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත මේ හොර ගනුදෙනුවේ ඇත්ත නැත්ත හෙළි කර සිටියේය. තවමත් ඒ ගැන දෙන්න උත්තර නැතිව සිටින රාජපක්ෂලා රටට හිතකර ප්‍රතිපත්ති ගැන කතා කිරීම ලෝක විහිළුවකි. 2007 වසරේදී ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාව හා ආරක්ෂක ගිවිසුම් අත්සන් කරන විට රටේ ස්වෛරී භාවයට වන හානිය ගැන කල්පනා කළේ නැත. දූෂිත හෙජින් ගිවිසුම ගහන විට රටට සිදුවන පාඩුව ගැන දැන දැනම ගිවිසුම ගැහුවේය. තම තමන්ගේ පටු ලාභ ප්‍රයෝජන තකා දේශපාලන වාසි තකා රාජපක්ෂලා ගහපු ගිවිසුම් නිසා ඒ වන්දිය ගෙවන්න සිදුව ඇත්තේ අද ජීවත්වන පුරවැසියාටය. රාජපක්ෂලාගේ කුප්ප වැඩ නිසා රට වැටී තිබෙන අගාධයෙන් යළි ගොඩ එන්නට වත්මන් යහපාලන රජය විනිවිද භාවයෙන් යුතුව සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් අද ලෝකය හා ගිවිසුම් ගතව රට හරිපාරේ යවමින් තිබේ. පසුගිය වසර තුනක මහන්සියේ ප්‍රතිඵල අද ලැබෙමින් තිබේ. රාජපක්ෂලාට ඉවිසුම් නොදී තිබෙන්නේ එයය. ඒ කෙතරම් දෙයත් රාජපක්ෂගේ ඒකාබද්ධ විපක්ෂයද අද සම්මුතියක් ගිවිසුමක් නොමැතිවම කඩා ඉහිරෙමින් තිබෙන්නේය. දැනට මේ ඇති සෙස්ස පස්සට.